කියා දෙන්න අදරේ තරම් කතාව බලන අපි දැන් දන්නවා නිර්වාන් වැටිලා ඉන්න කරදරේ එක පැත්තකින් නැහැට බය වෙලා ඉන්න වෙලා නිර්වාන්ට ඇත්තටම ඒක බයක් නම් නෙවෙයි තමන්ට රස්සාවක් දීපු නිසා තමන්ට තත්වයක් දීපු නිසා අනිත් එක නැහැට අනුතර කරපු දේවල් හොඳටම නිර්වාන් දන්න නිසා ලොකු අනුකම්පාවක් තියෙනවා හැබැයි ඉතින් මේ අනුකම්පාවක් විතරයි නමුත් නැහැට පුළුවන් කමක් නැහැ අමතක කරන්න නිර්වාන් තමන්ට ආදරෙන් සැලකපු විදිය මොකද අනුත්තරගෙන් වුණ කරදර එක්ක නිර්වාන් ගැන මතක් වෙන්නේ ගොඩක් හොඳ දේවල් විතරයි ඉතින් නේහා නිර්වාන්ට එක පැත්තකින් කරදරයක් වෙනවට කැමති නැහැ ඉතින් දැන් අපි දන්නවා දිගසි කියන්නේ කවුද කියලා දිගසි නිර්වාන්ට ගොඩක් ආදරෙයි හැබැයි වසන්ත ගැනත් අපි දන්නවා වසන්ත කියන්නේ නිර්වාන් එක්ක ලොකු තරහක් තියෙන කෙනෙක් මොකද ඔය දෙවෙනිව ගොඩක් දුරට වැරදි වැඩවලට පොළඹව ගන්න තියෙන අවස්ථාව අහිමි කරන නිසා සහ නිර්වාන් කිසිම ගරු කිරීමක් නැතුව වසන්ත එක්ක ගේමට එන නිසා ඉතින් ඒ වගේම වසන්තත් නිර්වාන්ගෙන් පළිගන්න බලාගෙන ඉන්නවා ඒ වගේම තමයි වසන්තට තවත් සැලසුමක් තියෙනවා ඒ තමයි වසන්තගේ මල්ලිට කසාද බන්දලා දෙන්න ඒ දිගැසිව හැබැයි ඒකට තියෙන ලොකුම බාධාව තමයි නිර්වාන්. ඉතින් නිර්වාන්ව පැහැරගෙන හොටෙල් කාමරයකට අරන් යන වසන්ත කරන්නේ තවත් ගෑනු ළමෙක් දාලා ඊට පස්සේ දිගැසිට පෙන්වලා ඊටත් පස්සේ දිගැසිව රවට්ටලා නිර්වාන් සහ දිගැසිව වෙන් කරන්න වසන්ත මේ වෙනකොටත් තීරණය කරලා ඉවරයි. ඒ සිදුවීමෙන් පස්සේ දිගැසිව සහ වසන්තගේ මල්ලිව කසාද බන්දලා දෙන්න තමයි මේ වෙනකොට සැලසුම හැදිලා තියෙන්නේ. අනිත් එක තමයි තාත්තුණත් දිගැසිගේ කැමති නිර්වාන්ට නෙවෙයි වසන්තගේ මල්ලිට කියන්න හැමවම දන්න දේ බවට පත්වලා තියෙනවා කියන්න අපි දන්නවා. ඉතින් වසන්ත කරන වැඩේ සාර්ථක වෙනවා. ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. දැන් නිර්වාන් නේහාගේ ප්‍රශ්නය නිසා හැසිරෙන විදිය වෙනස් වෙනදටත් වඩා. නිර්වාන්ට කේන්ති යනවා. දිගැසි ප්‍රශ්නයක් ඇහුවත් නිර්වාන්ට හොඳටම කේන්ති යනවා. ඉතින් දිගැසිට වුණත් මෙන්න මේ නිසා ලොකු සැකයක් නිර්වාන් ගැන තියෙනවා. ඉතින් ඒ නිසා වසන්ත කපල දෙන ඇඳුම දිගැසි මහල ඇඳගනී කියන එක විශ්වාසයි. ඉතින් දිගැසි අතරේ සහ නිර්වාන් අතරේ ප්‍රශ්නයක් ආවට පස්සේ නිර්වාන් දිගැසිට ලං වෙන්නත් වැඩි ඉඩක් තියෙනවා මොකද දිගැසි තමන්ව විශ්වාස නොකරපු නිසා නිර්වාන් වගේම නේහා අතර සමීප සම්බන්ධතාවයක් හටගන්න පුළුවන් නමුත් දැන් නිර්වාන් නේහාට ආදරය කරන්නේ නම් නැති වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා දැම්ම ඉතින් වසන්තගේ පිළිගැනීම් මේ සියල්ල දෙවිනිටත් දැනගන්න ලැබෙයි මෙන්න මේ සිදුවීමෙන් පස්සේ තමයි අනර්ග තීරණය කරන්නේ වසන්තකෙන් ඈත් වෙන්න කියලා හිතන්න පුළුවන් කමක් තියෙනව වෙනසක් නැහැ.